ගතාව පත ඉති බිසෝභගවා අරහන් සම්මාසම්බුද්ධෝ සම්පන්නෝ සුගතෝලෝකවිදුු අනුත්තරෝපුුරිසදම්මසාරති සත්ත දේවමනුසානං බුද්ඩෝභගවාදී සාදුු සාදුුසාදු බුදුරජාණන් වහන්සට වන්දනා කරන්න ඉස්සර වෙලා අපි මොකක්ද කරන්නේ සිල් සමාදන්වෙන්නඩ ඕන පංචසීලයක පිහිට ගන්න ඕනේ හොඳයි එහෙමනන් දැම් පුංචි දල පුතාල හැම දෙනාම උතුම් පංචසීල ධර්මයක පිහිටා සිටගන්නට හොදට දෑත් නලලෙතියාගෙන තුම්පාරක් නමස්කාරය කියන්න. හයිෙන් කියියන් නමුෝතස භගවතෝ බුද්ධංසරනං ගච්චහාමි දම්මංසරනං ගච්චහාමි සංගහංසරනං ගච්චහාමි දුති අම්පි බුද්ධන් සරනං ගච්චහාමි දුති අම්පි දම්මංසරනං ගච්චහාමි දුති අම්පි සංගහං සරනං ගච්චහාමි හෙන් කියන්න න දුති අම්පි සංගහන් සරනං ගච්චාවි කියලා හයෙන් කිය කෑගල කියන් ti hammpi sanggang sarenang gacar ah. Ta ammpi budhang sarenang gacahami Tampi dhambang sarenang gacahamami Ta ammpi sanggghang sarenang gacahamami සාරන ගමනං සම්පුනං අයත්කන්න ආමබන්තේ කියන්න පානාති පාතාවේරමනී සික්කහාපදන් සමාධයාමී

मुसावाधा वीरमणि सिक्हापदं समाधियामि सुरामेरय मध्यपमादट्टना वीरमणि समाधियामि මේ තිසාරණ සහිත වූ පංචසීල ධරමය මාරග පල නිවන් පිණිසම හේතු වේවා වාසනවේවා න සධීම් පංචසි ළ දම්මංසාදු kangං සුරකිං කත්ව අපමදින සම්පාදිී තබහං දැ අපි isස්රෝම බුදුරජාණන් වහන්සේ ගාව තප කරගතු සුවදමල් ස තෙලින් දල්වන ලද පහන් සුවහොඳදුම් පූජා කරලා ත්‍රවිධ රත්නය වන්දනා කරගම් ගිය සතිය කියලා දුන්න දේවල් මතකද ගිය පාර බුදුරජාණන් වහන්සේ ගැනමං සම්බුද්ධ පූජාව ගැන කියලා දුන්න එනෙන් ආනේ ටිකත් දැන් සිහිපත් කරගෙන අපි බුදුරජාණන් වහන්සට ස්රෝම බුද්ධ පූජාව පූජා කරම් දැන් ල ඉස්සරහැ කවුද වැඩයින්නේ. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට මේ පූජා කරන දේවල් පිළිය අර ගෙනද තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතකද ගිය සතිය කියල දන්න බුදුරජාණන් වහන්සේ පිළියරගෙන නේද තින් මතකද ගිය සතිය කියල දන්න? එතකට ඔන්න බුදුරජාණන් වහන්සේ අවුරු දෙදාස් පන්සි ය ගානකට උඩදී අපි මේ පූජා කරන හැම පූජාවක්ම බුදු ඇසිම් බලලා පිළි අරගෙන තියෙන්නේ ඒය නිසා මේ පුංචි දුවලපුතාලා මේ උතුන් සම්බුද්ධ පූජාව අද බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේ යාල කෙරෙහි කරුණාවෙන් ඒ පෝජාව ගොඩාකාලෙකට ස්සරලා ජීවමාන කාල පිළි ගත්තා හැමෝට මුන්වහන්සේ පින් සිද්ධ වෙඩ ඒ පූජාව පිළිගත්තා. එනිසා පුංචි දරුව පුතාල හැමෝම සතුටෙන් බුදුරජාණන් වහන්සේට මයි මේ පූජාව පූජා කරන්නේ කියන සිත ඇතුව. අපි දැන් එකටම ගාථ කියලා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව ඉසරෝම පූජා කරම්. හොදයි හැමෝම ඉස්සරෝම නමස්කාරය කියමුුව. නමුෝතසේ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධසේ, නමෝතසේ භගවතෝ වරතුෝ සම්මා සම්බුද්ධස්සේ, නමෝතසේ භගවතෝ අරාතුෝ සම්මා සම්බුද්ධසේ, යාවතාභගවාලෝකේතිටෙයතවසාසනං තාවතාපතිගන්හාතු පූජාලෝකානුකම්පයා පහන් පූජාවට ගන්දතේලම්පදිින්තන දීපේනතම දංසිනා. ලෝක දීපං සම්බුද්ධං පූජයාමී තමෝ නොදං සුවඳදුම් පූජාවට සුගම්දිකායවදනං අනන්තෙගුණ ගන්දින සුගන්දිනාහංගන්දිීන පූජයාමී තතාගතං සුවඳ මල් පූජාවට, පුවන්න ගන්ද ගුණුපිතන් ඊතං කුසුමතන්තෙතිින් පූජයාමී මොනින්දස සිරිීපාද සරෝරුහි පූජේමි බුද්ධන් කුසුමීනනීන ප්ຍේනමීතේන ලබාමි පොම්පංමිලායතියථායිදංමි කායෝතතායතිවිනාසභාවං සාධුසාදුුසාදුු බුදුගුණවන්දනාවට, ඉතිබිසෝභගවාරහං සම්මා සම්බුද්ධෝ විං්ඥාචරන සම්පන්නෝ සුගතෝලෝකවිදු, අනොම්තෙරෝ පුරිස ධම්මසාරෙති සත්තාදේවමනුසාන මුුද්දෝභගවාතිී දම්ගුණවන්දනාවට, ස්වාක්කාතෝ භගවතාදම්මෝ සම්ඳටටිකො අකාලිකෝ ඒයි පන්සිකෝඕපනයිකො පං්චත්තන් වේදිතම්බෝ වි්ඥෝවීති සගගුණවන්දනාවට සුපටි පන්නෝ භගවතෝසාාවක සංගෝ. उज पाटी bhagavato भगवतो sango, सङ्गो ज्ञाय पाटी पन्नो भगवतो शावक सो शामि पाटी पन्नो भगवतो साक chamthari purisa yugani अण्ठ purisa pungala, ඒස භගවතෝ සාාවක සංගෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලෙ කරනීයෝ අනුම්තරග පොഞ්ඥක් කෙත්ත ලෝකදසාතිී සාධුසාදුුසාදු බෝධින් වහන්සෙට වන්දනා කරමු, ියස්සമෝලේනිසිනෝവ සම්වාරිවිජයන්නක පත්ത සම්බഞුත සත්ທ වන්දේທබෝදിප ഇමේතේ මහබෝධി ලෝකනතින පූජිතා अहं भिते नमस्सामि बोधिराजा नमन्तु ते वन्दमि चेति अं सम्भं सम्भटानि सुपतिष्ठितं शारीरिकधातु महाबोधिबुद्धरूपं सकलं सदा साधु 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 සිංහල පූජාව කිය මෙහෙම කියන්න. නිරෝධ සමාපත්තිෙන් අරිහත් පල සමාපත්තිීහිෙන් මහාකරුණා සමා අපත්තිීහිෙන් නැගී සිටියක්මින් වැඩහිදින්නවූ මහාකාරුනිික වූ දසබලධරීවූ බුදුරජාණන් වහන්සට මේ පහන්නලෝකයිින් मे सुगन्धदूपयिं मे विषितुरुमलसमूहं मे शीलादिप्रतिपन्तं पूजा कृमि पूजा विवा මේ සියලු පූජාවූ සසර දුංගිනි නිවීම පතා නිර්වානසාන්තිය පතා බුදුරජාණන් වහන්සේට පූජාකරමී පූජාීවා පූජම වීවා සාදුුසාදුුසාදුු තෙරුවන් කමා කරගනිමු කායින වාචාචිත්තන පමාදන මයාකත්හං അച്ചയങകമമി ഭംതിമൂരി ප്ഞ തතාගത കായനവചചിതതന පമദന മയකതങ അച്ചയങകമമിදම්മസനിටിക്കഅකාാലിക്ക കായനവചചിതതන පමාදීනමයාකතන් ආං්චයන්කමමී සංග සෝපාටිපන්න අනුත්තෙරේ සාදුුසාදුුසාදුු හොදයි අද අපි මේ පුංචි දෝලපු දල හැමෝම දැන් ඉස්සරෝම අපට තියන්නේ වෙන දව විදිහටම භාවනා කරන්න. චුට්ටක් භාවනා කරන්න තමයි ඉස්සරෝම තින් අපි චට්ටක් භාවනා කරමුද ගෙදර දිදි යාල භාවනා කරනවාද. චට්ට චුට්ට බෝහම හොඳයි. ගෙදරදිත් අපි ටික ටික හරි භාවනා කරන්න ඕනේ. දැන් අපි ස්තරෝම... සක්මම් භාවනාව කරුම් ඊට පස්සේ ඉඳගෙන භාවනා කරු එ හො ඉද නැත්තන් ස්රලා ඉඳගෙන භාවනා කරු සක්ම භාවන ද අපි කොහොමද සක්මම් භාවනාව කරන්නේ කාඩද කියන්න පුළුව සක්මම් භාවනාව අපි කොහොමඳ කරන්න කියලා සක්මම් භාවනාව කරකොට ඔන්නන් අපේ හිටගන්නවා නේද. හිටගෙන අපේ කකුලේ හොඳට සිහිය තියාගන්න ඕනේ. කොහෙද සිහය තියාගන්නේ කකුලේ යටිපතුලේ අවධානය යටිපතුලි තියාගන්න ඕනේ. යටි පතුල කියන්නේ කොහටද පොලේවදින්නේ අන්නහැරි. පොල ඒවදින තැන. අන්න එතන හොඳට අපේ දැනීම අවධානය සිහය එතන තියාගන්න ඕ. එතන තියාගෙන ඔන්න කකුල බිම තියෙනකොට ොහක්ද හිතන්නේ වන් කකුල බිම තියෙනකොට වම කියලා සිහිපත් කරමු හිතන් හිතනෝ නැත්තන් කටෙන් කියන වම කියලා ඊට පස්සේ දකුණු කකුල බිමින් තියෙනකොට දකුණ කියලා සිහිපත් කරන්න ඕට හැබැයි වෙන මොකුත් තිතන්න බෑ යාලට දැන් කකුල බිමින් තියෙනකොට කකුල බිමින් තියනවා කියලා දැනෙනවනේ පති කකුල උත්සනකොට උසනවා කියලලා තේරෙනවානේ ඔන්න මං කකුල බිමින් තිබ්බා ඔන්න මං කකුල ඉස්සවා පුළුවන් දෙහෙම සිහිපත් කරන්න පුළුවන්නේද හරි එහෙම නම් අද අපි දැන් චූටිම පුතාල දුවල වම්ම දක්කුණ කියලා සිහිපත් කරන්න ටිකක්ුලොකුදුවල පුතාලා කකුල බිවින් තියෙනකොට තියවා කකුල උස්සනකොට උත්සනවා කියලා හිතන්න ඕ ක්‍රියා දෙකක් තියෙනව දෙකක් එකක් තියෙනවා උසනවා තියෙනවා උස්සනෝ පුළුවන්ද කරලා බලු මුද ටිකක් හොඳ එහෙමනම් දැන් චුට්ටක් නැකටලා අපි හොඳට සිහිය පුරුදු කරන්නට සක්මම් භාවනාව චුට්ටක් කරුම් ඔන්න යටි පතුලේ තමයි සිහිය තියාගන්නේය අවධාන කළ බිවින් තිය තියවා කකුල උස්සනකොට උත්සනෝ. තියෙනවා උත්සනෝ. ජූටි දුවලපුතාලා වම දකුණ. වම දකුණ කියලා වංකකුල බිවින් තියෙනකොට වම දකුණු කකුල බිවින් තියෙනකොට දකුණෑ. වට පිට බලන්න එපා අත් දෙක හොදට පිටි පස්සට හරි ඉස්සර හැට හරි තියල බැඳග පුළුවන් විදිකට ඉස්සර හැට හරි පිටිපසට හ අර කොරවක්කෝයාගේ නැමිල යන්න ඇතුව හොදට කෙලින් යන්න ඕන සාමහන්‍ය විදියට කොන්ද කෙලින් තියාගෙන අකුළ බිින් තියෙනකොට තියෙනවා උත්සනකොට උත්සන. මටපිට බලන්න එපා කකුලෙම සිහිය තියාගන් අවධාන තියෙනවා උත්සනෝ අනිත් කෙන සක්මංකරනවාද කියලා බලන්න එපා තනි තනයෙන් සක්මංකර දකුණ වම දකුණ ලොකු දුවලපුතාල තියනවා උත්සනවා තියනවා උත්සනවා කියලා හිතන්නෝ තියෙනකොට තියනවා උත්සනකට උත්සන එක කකුලක බැලුවට කමන්නනෑ ලොකු දෝලපුතාල කකුල් දෙකීම බලන් නමාරු තියෙනවා උත්සනවා කියලා එක කකුලක බල කකුලක්සිහිියතියාගන්න එක තියෙනකොට තියෙනවා එකකුළ උස්සනකොට උසනු එ මුොකවත් කල්පනා කරන්න නැතුව කහුලේම හොදට අවධානතියාග දුණ වම දකුණම දකුණ තියෙනවා උසනවා තියෙනවා උත්සනවා දෙක පිටිපස්සට බැඳගෙන හයිියෙන් ඉහෙමිහි යන්නෑ හිමීට යන්නෝඕනේ කකුල් දෙකේම සිහියතියාගන්න ඳයි දැ හැමෝ මාසන ඔලට එන්නක හිමීටෙන් ලෝ නෑ සක්මනෙන් මෙෙන් තියනවා උත්සනවා කියලා හිත හිතා මෙ හිමීට හිමීටෙන් සක්මං කරනකොට හිත හොඳට යටි පතුලි තිබ්බද ගෙවල් දොරවල් එ මතක්කුුණ ෑද ඉස්කෝලේ පන්ති යාලුව මතක් වුණ නෑනේද දැන් අපි පරිියංක භාවනාව චුට්ටක් කරමු සක්මං කලා නන පරිියංක චුට්ටක් කරමුකු හැමෝම දැන් කොහමද පි පරිියංක භාවනාව කරන්නේ ඉස්සර වෙලා පිරිම්පුතාලා මෙ විතියට බද්ධ පරිියංකෙන් දුවලා අරද පරිියන්කෙන් කකුල් දෙක පිටිපස්සට දාලා වාඩිුවෙන් දැන් හොඳයට කොන්ද කෙලින් තියාගෙන වන් අත හඩින් දකුණු අත තියාගෙන මාපට ඇගිලි තුඩු දෙකේ එකට වදින විදිහට හොම තියාගෙන හොඳයට කොන්ද කෙලින් තියාගෙන ඇස් දෙක පියයාගෙන අපි මෛතරී භාවනාව ටිකක් කරමු වාලගේ අම්මා තාත්තා දෙන්න හොදට සිහිපත් කරගෙන මගේ අම්මා සෝපත්වේවා මගේ අම්මට කිසිීම දුකක් වඩෙපා මගේ තාත්තා සෝපත්වේවා මගේ තාත්තට කිසිීම දුකක් වඩෙපා කියලා දැන් තාත්තයි අම්මයි හොදට හිතින් මවාගෙන ඒ දෙන්න අට මෛතරි වඩන්න බලන් අම්මයි තාත්තයිසි හොඳවයට හිතින් හිතන්න ඒ දෙන්න මතක් කරගන්න මතක් කරගෙන මගේ අම්ම සෝපත්වේවා මගේ අම්මා සුවපත්වේවා මගේ තාත්තා සෝපත්වේවා මගේ තාත්ත සෝපත්වේවා මේ විදියට හිතන්න මෙන මුකූත් හිතන්න එපා. අම්ම දිහා බලාගෙන තාත් අදිහා බලාගෙන එෙම හිතන් මගේ අම්මට පුංචිවත් දුකක් වෙඩපා මගේ තාත්තට පුංචිවත් දුකක් වෙඩපා කියලා හිතන්. මගේ අම්මා හැමදාම සතුටෙන් ඉන්ඩෝනෑ මගේ තාත්තා හැමදාම සතුටෙන් ඉන්ඩෝනී කියලා හිතන්නක දැ අම්ම අදිහා බලාගෙන මගේ අම්මා හැමදාම සතුටෙන් ඉන්ඩෝනේ ල කැමතින අම්ම සතුටෙන් ඉන්නවට එනිසා හම හිතන් ගේ අම්ම නිරෝගී ව්ඩෝනේ මගේ අම්මට කිසිම ලෙඩක් හැදෙන් එපා කියලා හිතන්න හිතන් හිතන්න ඕනෙම මගේ අම්මට කිසිම ලෙඩක් හැදෙන්න්න එපා මගේ අම්මට කිසිීම ලෙඩක් හැදෙන් එපා මගේ තාත්තට කිසිම ලෙඩක් හැදෙන් එපා කියලා හිතන්න හිතෙන් කියන්න පුතාලහෙම මගේ අම්මට කිසිම ලෙඩක් හැදෙන් එපා මගේෙතාත්තට කිසිීම ලෙඩක් හැදෙන් එපා. ගේ අම් මට කිසිම ලෙඩක් හැදෙන්න්න එපා මගේ අම්මට කිසිම ලෙඩක් හැදෙෙන්න්නපා කියලා ආයආය හිතන්. ආආය හිතෙන් කියන්න. හිතෙන් කියන්න ඕනෙහම? gadawa magwa magmawai tata sowa magi tata sopatwa සාදු කියන්න සාදු 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 දැන් අපේ සිහිය හොඳට හැදන්න ලොකුසාමන් වහන්සේ කියල දුන්නු අභ්‍යාසය ඇගිලි කිය තියෙනවාද පහයි ඇංගිලි පහයි දැම් මම ඉලක්කමක් කියනකොට දැම්මන් එක කියපු හම යාලා එකක් ඇංගිල්ලකින් අප පුඩිය ගහන්නවා තුනකිවොත් ගිලි තුනකින් ගහන්නවා හතර කිව්වොත් හත ගහන්න ඒයික කිවොත් එකකින් ගහන්න හොදර සිහියෙන් අහගනි දලා මං කියන ඉලක්කමට අපපුඩිය ගහන්න පුළුවන්ද හරි එක දෙක හතර එක වටවිිට බලන්න බෑ වා දට සිහෙන් ඉඳලා මං කියයනෙ කහග ඉඳලා කරන්න ඕනේ තුන තුන දෙක එක පහ එක තුන. දෙක එක හතර පහ වෙන මොකු නැතුවඒ කියන එක පිළිබඳ අවධානින් ඉන්න හොම පුරුදුවෙන්න න හොඳ කියට ගනින්න පුුවන්ද පුළුවන් හරි එ වරදි නැතිවට කට්ට එකටම හයිෙන් සීයේ ඉඳලා ආපස්සට ගනිින් දෝනේ. පුළුවන්ද බයි ඔන්න සිහිය එහෙමෙහි ගියොත් වරදිනව හරි අපි බල මන් චුට්ටක් ගනිනවා ආයාලත්වය ට පස ල නියෙන් ගනිින්දෝනෑ. ඇස්තක පියගන් නමට පි මුකු ලන්න ප හොද සිියෙන් ඉනේසි මතක කියන්සි අනනමය අන අට අනහත අනහය අසෝහත අසෝහය අසෝපහ අසෝහතර අසෝතුන අසෝදක හනරදුව හැත්ත අයිත්කන් අසුවවෙෙද? ോ അഎ න ഹയം අസ හැත් නමය හැත්ත අට හැත්හත හත්හය හත්ත පහ හත්හතර तलीस स्तून हाथलीस देख हाथलीस नाम है तीस सियाट है

ඒ බිින්ද දැ ඔය ටි ගනි වෙන මොනොහරි හිතන්න පුළුවන් වුණාද වෙන මොනොහරි හිතුන දාලට ඔය මොනහරි කිෙදර ගැන හරි මල්ලි ගැන හරි අක් ගැන මකුත් තන්න පුලුවන් නද බෑනේ දෙහෙම හිතුවනක් නොක ගනින්න බෑ හැබ එක ඉඳලා සිහට ගැන්නොත් න්නම් ඕනෙක් හිත හිත ඔහ ගනින්න පුල කටපාඩන්නය පිට හැබැයි ආපස්සට ගනිනකොට සිහියෙන්ම ඉන්න වෙනවානේ නැත්තම් පැටලෙනවා දැන් මංවාලට ඉලක්හොමක් කියනෝ ඒ ඉලක්කම කියනකොට ඔයාල මට මෙන්න මේ විදියට එක අල්ලල පෙන්න්නන්නෝ කොහොම දන්නවාද අංක එක තියන්නේෙ ඔලුවේ අංක දෙක තියෙන්නේ කණේ අංක හතර තියන කටේ අංක තුන තියෙන කටේ තංක එකවොලුුවේ අංක දෙක කනේ අංග තුනටේ අංක හතර බෙල්ලි. හැරිද දැන් මංකිවෝත් එත්දස් දෙ තිස් හතර එත්දස් දෙසි ති සතරග හෝද පෙන්න්න එතකට දෙ ති හතර පුළුවන්නේ යි ගොට මංි ලක්කමක් කියනවා හරිද තුන්දස් එකසිය විසි තුන. හරි මං ඉස්සරම කාට එකනෙකොට කියන්න හරි මේ ඉස්සරහැවෙන්න දුව මට එෙන්න්නන්න තුොන්දස් එකසය විසි දෙක තුන්දස් එකසිය විසි දෙක. බයි හොදට මේ පිළිබඳ සිහයෙන් අවධනයෙන් හිටියයොත් විතරයි යාලට මේක පෙන්න්නන්න පුළුවන්ගය හරිම මේ දුවට කියනවා පෙන්න්නන්නෝ න හාරදස් තුන්සය විසි රද තු හරදස් තුන්ය විසි එක ඒට කියන්න පුල පුතාහෙනම්මට පෙන්නන්න දෙදස් හාරසිය තිස්තුනද හාරසිය තිිස්තුන එ වාලදැන් ඔක්කෝ මේට පෙන්න්නන්න එදස් එක විසි දෙක් ද එක විසි දෙක ඔන්න ආහෝ මං කියය නෑ සිහම් ඉන්නනෑ හරියට මහග ඉද සීෙන් ඉඳලා මටමක පෙන්න්නන්නු නෑ හරදස් තුන්සිය විසි දෙක සමහරය හරි සමහරය වැරදි හරදස් තුන්සිය විසි දෙ දෙදස් සාරසිය එකොළහා සාරයළදා සාරය ැවාලත් ගෙදර ගිහිල්ලා යාලගේ සහෝදරෙක්කර හිටියොත් එයාට මේක කියලා ඔයාලා ඉලක්කමක් කියන්නව එයාට පෙන්නන්න කියන්න එතකොට ද මේක කියනකොට හොඳ සිහියෙන් අහගනි දලා ඒ කියන දේට අපහු ප්‍රතිවඋත්තරය අපිට ටක්ගල සිහයෙන් දෙන්න පුළුවන් වට එක අභ්‍යාසයක් ප්‍රශ්නයක් කහපු හා මොකවුරු හරි සමහරයි ටව්බ්ලයිට් ගැහිල ගැහිල තමයි පත්තුවෙෙන් එකඇන්නේ ප්‍රශ්නයක් ආපුහම එක පාරම උත්තරදන්න බෑඒයි දන්නවාද ප්‍රශ්නය අවධානයෙන් අහගනින් නැති එකයි ප්‍රශ්නයට උත්තරේ ටක්ගාල හිතන්න හැකිියාව නති එකයි එනිසා මේ අභ්‍යාසිටිකක් කළහම යාලට කියන දේ ටන්ගාල සිහයෙන් අහගෙන දලා කියනකොටම තේරුම් අරගෙන ටංගාල එක අපට න්න පුළුවන්ගම ලබෙන උත්තර දෙන්න පුුවංගම ලබන ප්‍රති චරදක්වන්න එ හමෝමෝහ කරන්න න දැ අදත් මොන හරි සංග්‍රහයක් ලැහැතිකල් ඇතිේ ඊට කලින් මංවාලට පුංචි බනපදයක් කියලා දෙනවා ත්‍රීවිද රත්නය ත් කියන්න මොද කිය ද බෞද්ධ දරුව වුණහම දැනගෙන ඉන්නෝ ත්‍රවිද රත්ය කියන්න මොකදද දංවය වචන කියන්න හය ත්‍රවිද රත්නය ත්‍රවිද රත්නය ත්‍රවිද රත්නය ත්‍රවිද රත්නය තවිද රත්නය කියන්නේ මොකදද රත්න තුනක් මොනුවද බුද්ධරත්නය ධර්මරත්නය සංඝරත්නය හරි ඊළඟට මට කියන්න බෝධිය කියල කියන්න මොකක්ද දැන් අර දැන් අ අපස හැල බලන්න දැන් න්න බෝ ගහක් තිය නොවතන රංවටක් ගහල තියනෙන ලස්සනට යිපුතව බෝගහාට අපි වන්දනමාන කරන්නේ කවරුහරි යහුවත් පුංචි දරුවෝ යාලත් වඳනවානේ නේද බෝධියයට බෝධ මළුවට එන කොට අල සපත්තු ගලවනනේ කැප් එක දාගෙන න්නන්නේ තප්පි කැප්දාගෙනව ගලවනවා න ඇයිඒ බෝධයට ච්චර ගෞරෝ කරන්නේ දන්න අද පුංචි පුතාල කවරුව දන්නද බෝධයන ගෞරුව කරන් දන්න කෙන කිින්ව අතවසන් බුදුරජාණන් වහන්සේ ගේ බුතාදුන් උත්තර හරි බුදුරජාණන් වහන්සේ වගේ හින්දා. ඒකත් අපි ගමු කඋත්තරයක්. හැබැ එතා විශේෂ කාරණයක් තියනවා. අපි බුදුරජාන් වහන්සට වගේ තමයි බෝධයටටත් ගරු කරන්න. මොකද පුතේ බුදුරජාණන් වහන්සේම ජීවමාන කාලයෙකිවවා මන් නැති වෙලාවට, බෝධීන් වහන්සේ මංවෙනුවට දැකලා මට වදින පුදන ගරු කරන ගරුකස්කාර සියල්ල ජයසිරි මහ බෝධියයට කරන්න කියලා. ආනන්ද වාමීන් වහන්සට බුදුරජාන් වහන්සේ ජීවමාන කාලෙම තමයි කිවේ ආනන්ද බෝධිය රෝපණය කරපු දෙව් රගහ. ඔ පුතේ කියන්න. ඔවු බුදුරජාණන් වහන්සට බුද්ධත්වය ලබන්නට සෙවන දුන්නේ වස හි බෝධීන් වහන්සේට පිටදීලා බෝධීන් වහන්සේගේ මුල ඒ බෝධීන් වහන්සේගේ සෙවනේ වැඩ ඉඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ බුදුුණ බුද්ධත්වය ලැබේනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේට වගේ අපි බෝධීන් වහන්සේටත් වන්දනමාන කරනු. කවරු හරි ඇහුවොත් ොයාලගෙන් එක පාරම ඇයෝයාල බෝධීයට වන්දනා කරන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේ මේ බෝධීන් වහන්ස ගාව තමයි බුද්ධත්වයට පත්වුණේ. එනිසා සියලු බුදුගුණ බෝධන් වහන්සට කැවිලා තියෙනවා. එනිසා බෝධියයට අපිුවන්දනා කරනවා. බෝධියයට වදින ගාථාව මතකද ඒ ගාතාව කියනව තව හේතුවක් අපි ඇයි වඳන්නේ කියලා. බෝධයට වදින ගාථාව කියන්න? එක හේතු දෙකක් කියනවා. යස්ස මෝලේනි සිනෝව, සබ්බාරය විජයන්නකා ඔය පද දෙගේ තේරුම තමයි යස්ස මූලේනි සිින්නෝව යම් බෝධීන් වහන්සේ නමකගේ මුල වැඩහිඳගෙන සබ්බාරි විජයන්නකා සියලුම ජයග්‍රහණයන් කලාද. එක ඇන බුදුරජාණන් වහන්සේ මාරය අප රාජය කරලා සියලු ජයග්‍රහණයන් කළේ ඔය බෝධීන් වහන්සේ ාව වැඩඉඳගෙන එඒනිසා අපි බෝධින් වහන්සට වන්දනාරනවා තවත් කැල්ලක් කියන යස්සමූලේනි සිින්නොව සබබාරි විජයන්නකා පත්ෝ සබබන් යුතං සත්තා එකයන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වනා සරවක් නැත්තුවයට පත් වුණනා කියනෙ ු ව එයා තේරු ගන්නක බුද්ධත්වයට පත් වනා කියනක පත්වෝ සබං යුතන් සතා. වන්දීතං බෝධි පාද ප එනි සාමන් බෝධී වහන්සේගේ බෝධීන් වහන්සගේ පාමුල වන්දනා කරනු පැහැදිලිද. ව ගාතාවක් කියනවනේ ඔන්න එක හේතුවක් මොකක්ද හේතුව බුදුරජාණන් වහන්සේ බෝමුලද තමයි බුද්ධත්වයට පත්වනේ සියලුම මාර විජය කළේ නැතන් බුදුරජාණන් වහන්සේ සියලුම මාරයම් පරාජය කළේ බෝධීන් වහන්සේ ගාාව ඒ නිසා මං බෝධීයට වදිනවා තවත් ගාතාවත් තියනවා අපි කිය. ඉමේඒතේ මහාබෝධී ලෝකනාතේන පූජිතා. ඉමේ ඒතේ මහාබෝධිය එක තේරුම තමයි මේ මහාබෝධිය ලෝකනාතේන පූජතා, බුදුරජාණන් වහන්සේ විසිනුත් පූජාකරපු එකක්. අපි විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ බෝධියයට වන්දනමාන කළ ගරු සත්කාර කළ. තේරුණත්. ඉමේ ඒතේ මහාබෝධී, ලෝකනාතේන පූජිතා, බුදුරජාණන් වහන්සේ මේකට ගරුබුහුමං කළ නිසා ශ්‍රාවකයක් හැටියට අහංවන්දාමි මමත් වන්දනා කරනවා. ඉමේ ඒඒේ මහාබෝධී ලෝකනාතයයට පූජිතා අහම්පිතේ නමස්සාමී බෝධිරාජා නමස්තුතියි ශාස්තෘන් වහන්සේ මේකට ගෞරවාදර කරපු නිසා ශ්‍රාවකයේ හැටියට මමත් මේ බෝධීයට ගෞරවාදර කරනවා කියලා දෙවිනිි ගාතාවෙන් කියන. ද හේතු කිය හම්බුනාද? යි මොනද තුනක්තුනක්ෑ බුදුරජාණන් වහසේ බුද්ධත්වයට පත්වනා බුදුරජාණන් වහන්සේ මාරයන් පරාජය කළ බෝධිය ගව බුදුරජාණන් වහන්සේ මේ බෝධියට ගරු සත්කාරකරුනේ අනිමිස ඇස් දෙකින් බලාගෙන හිටිය සතියක් දිහානේ සිපිය ගහන්නතු ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට ගෞරෝ කරපු නිසා මගේ බුදුරජාණන් වහන්සේට බුදුවෙන්ට සෙවනු දුන්න බෝධිය කියලා මමත් ඒේ බෝධීන් වහන්සට වන්දනා කරනවා ඔයාලගේ අම්මට පිහිට වනොත් ඔයාලත් එයාලට කළගුණ සලකනවනි හිතන්නක අම්මා හදිසිේ මැරෙන්න්න ගිහිල්ලා කෞරුහරි කෙනෙක් ඒ අම්ම බේරගත්ත කියලා. එහෙමුණොත් ඔයාමගේ අම්ම බේරලා දුන්න කියෙලා යාට ඔයාලා ගෞරව කරනවානි ඒවාගේ මගේ බුදුරජාන් වහසට බුදුුවෙන්න්න සෙවන දුන්න කියලා ශ්‍රාවකය හැටියට අපිත් ඒේ බෝධයට ගෞරව කරන්න ඕනි තේරුණාද. කවුහරි යහුවත් බෝධීන් වහසට ඇයිව දින්න කියලා කිව හැකි ත්‍රිවිද රත්නය කියන්න මොකක්ද කියලා දන්නවානේ බුදුරජාණන් වහන්සේ බුදු ගුණ දන්නවාද මොනවද බුදුරජාණ වහසේ ගුණ දන්න වාලා ගුණ නමයක් අපි කියනව බුදුරජාණන් වහන්සගේ බුදුගුණ අනන්තයි. ඒ වුනාට බුදුරජාන් වහන්සේගේ අනන්ත ගුණ අපි ගුණ නවේකට වචන නවේකට කැටිකරලා කියන. මොනවාදේවට කියවා නම. නව අරහාදී බුදු ගුණ කියලා. මොනවදපුතේ සත්තාදේව මනුසානං, බුද්ධෝ බගවා ගුණ නවයක් තියෙනවනේ හොඳයි දැන් හදපු සංග්‍රහයක් භුක්තිවිදිින්ට පැයිනේ. ඒක හින්දා අද සත්පවුම් ළම වැඩ සටහනට සම්බද්ධ වෙන මේ සත්පුරුෂ ඔයාලට? අ පුංචි සංග්‍රහය පූජා කරන්නේ පන්නි පිටිය දෙපානම පදිංචි සවීරු මෙත්සිල් කකු කපුගම ආරච්චිගේ පුතාවිසින් සවරු සවිරුනේ දෙපුතා ඉන්න අදමතන ඔයා සවරු මෙත්සිල් පුතා තමයි අද මේ පුංචි මල්ලි තමයි අම්මල තාත්තලත් එක් එකතු වෙලා ඔයාලට අද මේ සංග්‍රහය පිරිනමන්නේ මෙම සත්වියුම් ඇැටහන මගින් අප දරව මාර්ගයට යොමු කරන සේනාසනයේ වැඩසිටින ගෞරවනීය මිරහවත්තේ නායක ස්වාමීින් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. එඒවගේම අපට මේ වැඩ සටහන සංවිධානය කර දෙන ශාමයෙන් තම විට නැන්ද ඇතුළු කාරිය මණ්ඩලේටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒපුතා බලාපොරොත්තු වෙනවා. සත්පියුම් වැඩසටහන්ඩ සභාග වෙන සියනු අක්කල අයිියල නංගිලා මල්ලිල හැමෝට මතුන් ආශිර්වාද කරනවා. පසුගගේ ජූලිමස එකොස්ත්‍රීණ දින උපන්දිනේදුණු නමිදු කපුගම ආරච්චිගේ ආදරනීය තාත් අටහා එදින උපන්දිනයෙදුණු දුල්න කපුගම ආරච්චිගේ මල්ලිට සුභ ප්‍රාරතනා කරනු. තිේ ජන්මදිනය යෙදනු. ත්තටත් මල්ලිටත් දෙන්නටම පුුණ්්‍යවන්ත ජන්මදිනයක් වේවා, දේර්ගාවිස සම්පත් ලැබේවා සියලු සම්පත් මුදුම් පත්වේවා හැම යහපත වේවා, සුවසේ පාරමිතාපුරාගෙන නිවම්මගයාගන්නටත් ලැබූ ජන්මය, පුුණ්්‍යවන්ත ජන්මදිනයක්ම වේවාගේ අපි හැමෝම ආශිර්වාද පවත්වමු. එවගේ මගෝස්තු තිස්සෙක්වැෙනදිනට උපන්දින ෙදනු අනුරාධ ආරිය සිංහ ආදරණී අම්මාටත් ියන්ත ජන්මදිනයක් වේවා දීර්ගාවිස සම්පත් ලැබේවා සියල සිතුම් පැතුම් මුදුම් පත් කරගෙන නිවම්මගයාගන්නට ලැබේවා කියලා ප්‍යාශිරවාද කරනවා. එවගේම තනුල් කපුගමාරච්චිගේ චූටි මල්ලිටත් සුභ පාර්ථනා කරනවා. එවගේම ශේලා ආරයසිංහ අත්තම්මාටත් රංජනී වීරසිංහ අත්තම්මාටත් ක ඒ ආර්යරත්න අත්තාටත් නිදුක් නිරෝගේී සුව තිරදීවනය ප්‍රාර්ථනා කරනවා. නන්දාවතී නැන්දාටත් සෙත් ප්‍රාර්තනා කරනවා ඉතින් ඒ සත්පුරුෂ මවුපියවරු කිරි අම්මල කිරියත්තල හැමෝටම නිදුක්ව නිරෝගීව පාරමී පුරාගෙන සතවර සාධිනකාරයක් දීර්ගාවිෂ සම්පත් විඳගෙන සුවසේ නිවම්මගයා ගන්නට මේ පුංචි දරුවන්ට ඒ අයට මේ දහම් මඟ ගුණ පිළිවෙත් පුරාගන්නට මේ සංග්‍රහාය පූජාකරගත්තු කුසලේ එක සේහේතු උපකාරවේවා කිය ල අපි මෙස්සි තෙෙන් මාශිඩ්වාද කරනවා. ඉතින්ගේ පුංචි සයුරු මෙස්සිල් කපුගමාරච්චි පුංචි පුතනුවන්ටත් පවුලේ ඒ මල්ලි ඇතුළු. අම්මල තාත්තල කිරිය අම්මල කිරියත්තල හැමෝටමත් මේ උතුන් කුසලය මහත් පලවේවා මහානි සංසවේවා හොඳට ඉගෙන ගණ්ඩ ලබේවා මතු අධ්‍යාපන කටයුතු සියල්ල සරුුව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා රට ජාති ආගම බබුලුවන වාසනාවන්ත ගුණවන්ත පු්්‍යියවන්ත දිවි ගමනක් සතවරසාධික කාලයක් ්‍යෙවාලන්නට මුළු ලෝකයම නම කියවෙන වාසනාවන්ත පුුණ්්‍යවන්ත දරුවෙක් බවට පත්වෙන්නට ඒ පුංචි පපතතුනුවන් මල්ලි ඇතුළු පවුලෙ හැමෝටම ශක්තිය බලයවාසනාවදාපත්වේවා හැම දෙනාටම තව තවත් මෙවන් දම්පින්කම්පාරමිතා පිංකං සිදුකරගෙන පාරමිතාපුරාගෙන නිවම් මගමයාගන්නට ලැබේවා ලැබේවා කියලා අපි මෙස් සිතෙෙන්ම ආශිරුවාද පවත්වනෝ. හොඳයි එහෙමනම්පොතේ දැන්වාලා ඒ සංග්‍රහය පක්ති විදිින්න සෝදානන් වෙන්නඕනේ. එතකොට බොහොම සිහියෙන් යන්නෝ නනිදඟලන්නේ නෑ දුවන්නේ නෑ නේද අපි බොහෝම සිහියෙන් ගිහිල්ලා ඉන්නේ පන්සලේ තිේ නිසා බොහොම සිහියෙන් ගිහිල්ලා එක අරගෙනෑවිල්ලා එක අනු බව කරනකොටත් ගෙදරදි වගේ නෙවෙේ. නේද. ගෙදර අම්ම තාත් අරන්දුන්නවා වගේ නෙවෙයි අනිත් අය පිං සල කලා දෙනක අපි අනු බව කරනකොට බෝහම සිහියෙන් හොඳට මෛත්‍රී වඩවඩ ඒ දුන්නු අය සෝපත්වේවා සෝපත්වවා කියලා මෛත්‍රී වඩවඩම. අප එකනු බව කරන්නවා න පුළුවන්න්නේ දැක ති නම්හිම සිල් ගත්තු දවසට ආහාරගන්න අච්චම්ම ගෙර කනවාගේ නේ න පන්සලේති කනකට පොඩි වෙන සත්ෙනවන තිආේ වගේ වාලත් ේදිහා බලලා පන්සලේ ආහාරටික ගන්නකොට බොහොම සිහිෙන් කලබල නැතුව හොඳට සිහිෙන් ගන්නෝ න හරි හො එහෙමනංසාදු කාරයක් දෙන්න හැමෝ හොඳ ඒවාඩිවෙන්න කු පුතේ හොඳ එහෙමන දැන් අපේ පොඩිස්වාමීන් වහන්සේ පුංචි කතාවක් කියලද අපේ කතාවත් අහලා ඉම්පස්සේ පුංචි, දහම් පණිවිඩයක් මංවාලට අද කිය තව එකක් කියල දෙන්න. පනිිසාසිට මයිකගොඩ්ඩත් දෙන්න. වාලට කිරි අම්ම කිරි අත්තල කතා කියල දෙන්න ඇද. කියල දෙනෝ ලගින්තියාගෙන ලස්සන කතා. ජාත කතාහෙම කියල දෙනවද හොඳ එහෙමනක් ගන්නේවාගේ අපි පොඩිස්වාමීන් වහන්සකෙන් ලස්සන කතාවක් හාගමක ය පින්වත් ලකුසාමින් වහන්සේ ඇතුළු ආරාමවාසි සියලු උම මහා සංගරත්නයෙන් අවසරයි වෙනද වගේම මංග දවගොලන්ට කියල දෙන්නේ යන්නේ තිත්තිර ජාතකය ගැන් එකමත්තක කාලෙක කැලෑවෙ ලොකෝ නොගගහක් තිබුණ මේ නුගගහයට යාලුව තුන් දෙනෙ හිටිය එක යාළුවේත් තමා අලිය අනිත් එක්කෙනා ඇත කයාලු ඇත්තමා අලිය අනිත් කෙනා තමා වඳුර. අනිත්කෙනා වඩුව. ඉතින් මේ තුන්දනා හරීමයාලු කවදාවක් කත් රන්ඩුනේ නෑ. මේ යාලෝ තුන්දනාට හිතුනා මේ කට්ටියන්ගේ වැඩිමල්කෙනාව තෝරගන්. ඉතිං වඳුරකිව්ව අපි තුන්දනාගේ වැඩි මල්කෙන තෝරම කියලා. ඉතිං අලිය කිව්වා මම්පොඩිකාලෙ මේන්. නුගගහ මගේ බඩේ ගෑවුනා කියලා. වඳුරකිව්වා මම මේ නුගගහේ දල්ලක් කෑව කියලා. වටුවකිව්වා මමාරණාර පේන නුගගහෙන් ඇටයක් කාල මෙතන වසුරු කරපු නිසා තමා මෙතන නුගහක් පැලවනේ කියලා. ඉතින් මේ තුන් දෙනාගේ වැඩිමල්කෙනා වටුවා කියල තුන් දෙනා තෝරගත්තා. එදා නිදම් වටුවාට ඒ දෙදනාම ගරු කර. අන්නේ වගේ ඕගොල්ලොත් හැමෝටම වැඩිහිටි හැමෝටම ගරුරන් ඕගොල්ලො හැමෝටම තෙරුවන්සරණෑ. නිසාදුක. එතකට අපේ පොඩිස්සාවින් අහස කියලා දුන්නුවඋක් ජාත කතාවේ නම්මකක් ද තිත්තිර ජාතකය. ඒක අපිට ගන්න තිබ්බූ ලොකුම ආදර්ශයක් තිබ්බා. අලියයි වදුරයි වටුවයි න අලි දැකල තියෙනවද. වඳරු දැකල තියනවා. වටුව වටුව කියන කුරුල්ලෙක් අර ලස්සන කූඩු හදන්නේ ලතිය වටකුරල්ු කූඩු කියලකෙන් හරි ලස්සන කූඩ හදනවා හරි දක්ෂයව්. ඉතින් මේ අම්ම කියලා දීල නෙවෙයි තාතා කියලා දීලත් නෙවෙයි හැබැයි වටවා දක්ෂයා හරි ලස්සන කූඩ හදන්න පුොලෝ. ති මෙන්න මේ වටුකුරුල්ලයි මේ තුන් දෙනා එකට ඉන්නකොටේ තුන් දෙනාට හිතනුව එකක් තමයි වැඩි හිටියෙකුට ගරුබොහුමං කරලා වැඩි හිටියෙකුගේ අවවා දනුශාසනා ලබාගෙන අපි ජීවත්වමු කියලා. ඒුණා ඉතින් ඒනිසා තමයි යාලා ඔය විදිහට වැඩිහිටියක් කොයා ගත්තේ කව්දයතකොට වැඩි හිටියවුනේ වටුවා වටකුරුල්ල තමයි වැඩි හිටියවුනේ. සරීරෙල්ලකු කවුද හයිහත්තියෙන්ලොකු කවද අලිය වැ වැඩිපුරම උසට යන්න පුළුවන් කාටද දුට ගස්තුුටෙහෙම නගින්න පුලන්න හරි කාර්යක්ක්ෂමයින. වටු කුරල්ලට මොකුත් බෑන පුංචි සතෙක් නනේ හරියට ඇතාගේ කකුලකට එහෙම පෑගුණොත් කුරුල්ල චප්පය. පුංචි සතෙක්. හැබැයිපුතේ වයසිං කවුද වැඩිහිටි වටවා දැනුමෙන් ගුණයෙන් වටවා වැඩි හිටි. ඒ නිසා අච්චර ලොකු ඇගක් තියෙන අලියයි. අච්චර ක්‍රියාසීලි ඇගක් තියෙන වඳුරයි. පුංචි වටුකුරුල්ලට ගරුබුහුමං කලානං. ඇයි අපිට බැරි වැඩි හිටියන්ට ගරුබුහුමං කරන්න නෙ. සමහරය හිතනවනේ. අපි හරි චන්්ඩි අපිට හරි හයිය තියෙනවා අපි හරිතාම පොඩි අපිතාම තරුුණයි. ඔය අම්ම ලතාත්තලා කිරි අම්මල දැන් වයසයි ඇැවිද ගණ්ඩත් පණනෑ. එනිසා අපි මොකටද ඒ වගේ අව්වා දනු ශාසනා ලබන්නේ හොම හිතෙන්ට පුළුවන්න්නේනේ. දැන් තේරෙනවනත්. ඒ වුනාට යාලා වයසිං වැඩිහිටි අධදැකීම්වලින් වැඩිහිටි මොකද වෙන්න යන්නේ කියලා කරන්න යනකොට තේරෙනවා. ඇයි දන්නවාදේ. එහෙම වෙලා හිදා. යා සමාජදිහා බලාගෙන ඉඳලා කාලයක් තිසේ එකක්කෙන කරන්න ගිහිල්ලා ඒවගේ ලැබිච්චි ප්‍රතිඵල කාලයක් දැකලා ඒ අයට වැඩේ කරන්න යනකොටම තේරෙනවා මෙහෙම දෙයක් වෙහි කියලා. ඒ නිසා තමයි සමහර වෙලාවට ඔයාලට අවවාද කරන්නේ එහෙම කරන්න එපා කියලා තේරුණාද. තේ නිසා අපි හැමවෙලාවෙම වැඩිහිටියන්ගේ අවවා ධනුශාසනා පිළියරගෙන වැඩිහිටියන්ට ගෞරවාදර කරමින් ඉඩ දක්ෂ වෙන්නෝ. වැඩිහිටියන්ට ගරු කරනවා නේද ගෙදර වැඩිහිටිය ගොඩක්කිින්වද සාමාන්‍යයෙන් ඕන්න අම්ම ඉන්නවා තාත්ත ඉන්නවා කිරි අම්ම කිරිය අත්ත ඉන්ඩ පුළුවන් සමහර විට අයිය අක්කා ඉන්ඩ පුළුවන් සමාර දැන්දළමාමල කවරුහර ඉන්න පුළුවන් ගෙදර මේ ඔක්කොම කවුදපුතේ වැඩි හිටියෝ මේ හමෝම වැඩි හිටියෝ මේ වැඩි හිටියන්ට එක ටික කියනවද කියනවද වැඩි හිටියන්ට එකට කියන්න බෑ හොඳේ එතකට වැඩි හිටියෝ කවුර හරි අපිට මොනවහරි අවවාදයක් අනුශාසනවත් දුන්නොත් එකටික කියන්න හොඳ නෑ තේරුණවද එහම පහොඳ නැකන් පවසිද්ධ වෙනවා තේරත් පවසිද්ධ වෙනවා එතකොට ඔයාලත් වැඩි හිටි වුණට පස්සේ ඔයාලා කියන එක කවුරුවත් ගඩන් ගන්න ඔයාල තල් කාටහරි පුංචි කෙනෙකුට අවවාදයක් දුන්නොත් ගුටි කන්න වෙන ඔයාලගේ යා ඔයාලා ලොකුඋනාට පස්සේ දන්නවද ඔයාලත් පුංචිකාල වැඩිහිටියන්ට ගෞරව කළේ නැෑ. නිසා ඔයාලටත්ේ ගෞරව වැඩිහිටිවුන හම ලැබෙන්නේ.ඒ නිසා මේ වැඩිහිටියන්ට ගෞරව කරන්න ඕනේ. එයාලා හොදක් කිව්වත් නරකක් කිව්වත් අපි නොකරපු අරදකට යාලා බැන්නත් අපි එකට එක කියන්න යන්න හොඳ නෑ අපි ඒ නිශ්ශබ්ද අහගෙනන්නෝ. තේරුණාද අපි පුංචීනේ එනිසා? යාලා බැන්නත් දෝසයක් කිව්වත් හොඳක් නරකක් කිව්වත් අපි ඒක නිශ්බ්දව නිහෙට වහගෙන ඉන්දෝනේ. තේරුණත් එක ටික කියන්න යන්න කටමය ඇත දොඩෝනව කියෙන් න චකචකකකච එහෙමඉන්නවත් මෙතන කට්ටිය අක්කලලා මල්ල ඇගිලිදික් කර ගන්න නේද. හරි වැඩේ හරි කමන් මෙච්චට දවසක් කලා කියමුකෝ ආබහු කරන්න එපා එක එකට එක කියවගෙන අනකොට මේ හරි කැතයි මහා නරක නැහැ දිච්චි ළමයි තමයි එහෙම කරන්න හරි කැතයි අනි දෙක පුදේ මේ එෙම එකට එක කියවගෙන අනකොට ආදරයක් හිතෙන්නේන දං වාලට එහෙම හිතෙනවද ඩං වාලක මල්ලිට ඔයාලා මොන හැමල්ලි අම්ම කියලා තියෙන සීනි බෝතලයේ ගණ්ඩපා කියලා සීනි බෝතලයේ ගණ්ඩෙපා කියල කටව දක්න කියලා බැනගෙනම කට ගහගෙනාවත් මල්ලිට ආදරයක් හිතෙනවද නෑනේ හිති එතකොට අපිත් එහෙම අම්මට තාත්තට කිරියම්මට කිර අත්ට කටගහගෙන ගියොතුන් එයාලට අපි ගැන ආදරයක් ඇති වෙන්නේ නෑ තේරුුණාද අපපිරි අහිතෙනවනේ දෙතකොට යාලව අපපිරියවෙනවා යාලට ඒවාගේ පුංචි ළමයි මල්ලුවාගේ ලස්සන නෑ යන්නකො මලක්ගාවට ගිහිල්ල බණින්ඩක මලර්කට මල පෙතිිටික අකුල ගනිීද නැත්තං වායාලට ආපස්ෙ මුණුව හරි කිය අයිද බලන්න නෑ නේද නෑ ඒ මල ඒ විදදිහටම ලස්සනට හිනා වෙලා තියනවා. ොච්ර ැන්නත් ඉතිං මේ පුංචි දරුවොත් මලක්වාගේ වදෝනේ ලස්සනට ඉන්න්න ඕන මලක්වාගේ. අ එකට එක කියවගෙන යනයට ඒකට්ටේ මේ හැරි ඇතයි ගද ගහනෝ කටෙන් චකචක ගල කියවනකොට කාටවත් ප්‍රියනෑ කවුරුවත් බලන්ඩවත් හිතෙන ආෝ කියයිං කල්ලදාන කැමති දෙහම පවුලෙන් කොන් වෙච්චි ජීවිතයක් ලබන්න නෑනේ එහෙම නම් වැඩි හිටියන්ට ගරු කරන්න ඕනේ කුණු හරප කියනවද ඔය එකට එකට කියවගෙන යනකොට කුණු හරප කියනවාවද කුණුහරප කියන අයගේ කටවල්ලලිින් පණුව වනවා දැකල තියෙනවාද කටවල් පිළිකා හැදිලා කටවල් කුණු වෙලා ඉන්න අය අම්මට තාත්තට කුණු හරප කියලා වැඩි හිටියන්ට ගුණු හරප කියලා හරි බයානකයි සංසාරය හරි බයානකයි තෙරුණාද කණ්ඩ දුන්නු ලේ කිරි කරලා පෝපු අම්මට තාත්තට ආදරෙන් යහමඟ කියල දුන්නු කිරිියම්මට කිරියත් අට කවදාවත් කුණු හරප කියන්න එපා තරහින්. එහෙම වනොත් තව චුට්ටක් ලොකු වෙනකොට කටවල් කපන්ඩ වෙන කුණුවෙලා පණුව වෙනවා දැකල තියෙන දොයි පිළිවල් පිළිකා කියන්න එව හැදිලා කටවල් ඔල ලොකු ගෙඩිය ඇවිල්ල කටවල් කුණු වෙලති ඒ අම්මට තාත්තට කටගහගෙන ගියපු ළමයි ඉතින්පුතේ මේ පවයේ හැටි ඉතින් කරන්න දෙයක් නෑ සංසාර හැටි එහෙමයි අපි මොනහරි කර්මයක් කලොත් ඒකෙ ප්‍රතිවිපාක අපටම විදිින්දුවෙන අපි අම්මට බැන්නොත් අපිට ආපස්සට ඒ කරමේ විපාක අපිටමයි විඳන්න වෙන්නේ. එනිසා අම්ම කරන දෙයක් නෑ අම්ම ඔයාලට මෛන්ත්තිරයි කරුණාවයි අම්ම කැමති නෑ ඔයාලට පොඩ්ඩක්වත් කිසිම කරදරයක් වෙනවට ඒ වුනත් ඉතින් අපි පෞකංකලොත් අපිට ඒ විපාක විඳන්න වවා. වාලා කැමතින්ද කටවල් කුණු වෙනවට කටවල්ලලයි ලොකු ගෙඩිදානවට කටවල් ොලින් පනුව ඇක් කරෙනවට මතිද එහෙනම් අම් මට තාත්තට කුණු හරප කියන්න එපා තේරුණත් එකට එක කියාගන කට ගහගෙන අ යාලාගේ හිත රිදෙන විදිහට කටයුතු කරන්න එපා තේරුුණද සෙල්ලන්න හොඳ සෙල්ලන්න නෑ දැන්නම් ඉතින් පොඩි සතුටක් තියෙන අනිකම් පොඩි රන්්ඩුවක් දාගත්ත හම අම්මත් එක්ක තාත්තයි කාහර එක රන්්ඩුවක් දාගත්ත හම කිරි අම්ම එක් හරි. ඒවනාට පොතේ එක කරමේ විඳින්න වෙන ආස්සර හැට ටිකක් ලොකු වෙනකොට. එනිසා මේ පුංචි දෝල පුතාල හැමෝම හොදට ඉවසීම පුරුදු කරන්න ඕෑ. කවුරු හරි බැන්නට කවුරුහරි වැඩි හිටියේ කම්ම තාත්තා දොස්කිව්වට යාලට ආපස්සට බණින්ඩ යන්නේ නැතුව කුණු හරප විශේෂයෙන් කුණු හර පහෙම කියන්න නැතුව පරිසංවෙන්න ඕනේ මොනවතිබ්බත් කට නැතිවුණුොත් වැඩන් නෑනනේ හිතන්නක කණ්ඩවත් බැරිවුණු උගුරේ ලොකු ගෙඩියක් ඇවිල්ලා අය කතා කරන්්ඩවත් කණ්ඩවත් බැරිවෙලා පණුවගාල සැරවෙල්ලේ වැක්කිරෙන්ට ගත්තොත් කොහොමොද සැප මට කුණු හරප කිවොත් තාත්තට කුණු හරප කිව්වොත් ඔ තමයි විපාක එ නිසා ඔයාලා හැමෝ පරැස්සං වෙන්නෝ න ය කුණුහරප කියන්න බෑ ඔයි ඉදලා හිටලයිති පුංචි හිතුවක්කාරකමක් කලාටකමන් නෑ හැබැයි අම්මගේ තාත්තක හිතරි දෙන විදිහට ම කටගහගෙන නපුරකන් කරන්න පෑ? පුංචි විහිලුවක් කලාට කමන්නෑ. හැබැයි නපුරුකං කරන්න බෑ අම්මට දුක හිතන දේවල් කරන්නපා. අම්මත් හිනහා ලා මොනහරි කියනකොට ආලත් තිනහා වෙලා මොනහරැකිවට හෙමකමන් නෑ? හරිද? අම්මාගේ හිත රිදිලා අම්මට තරහගිහිල්ලා අම්මගේ හිත රිදිලා සමට ඇස්වොලින් කඳුලුත් ඇවිල්ලා ඒ වගේ වෙලාකේ අම්මට වචනයක් කත් කියන්න පා? පවනේ අම්මට නෙවෙයි පව්ට අපිට පව් අන්නර වැඩේ වෙනවා කටට එහුණ සෙල්ලන්නෑ හොඳ එහෙමනම් මේ ඔන්න අද පුංචි අවවාද තිිකක් යාලා ඉගෙන ගත්තා වැඩි හිටියන්ට ගෞරව කරන්න ඕන වැඩි හිටියන් එක එකට එක කියන්න වැඩිහිටියන්ට කුණු හරප කියන්න. වැඩිහිටියන්ට විතරක් නෙවේ කාඩවත් කුණුහරප කියන්න එපා. හොඳ වචන කතා කරන්න ඕන හරි. හොඳ එහෙමනං අපේ පුංචි දුවලා පුතාලා මීළඟට සත්පියුම් ලමා වැඩ සටහන මාර්තුමත දාසයවෙනි දින සහ තිස්වන සෙනසුරාදා දිනයන්හි සවස දෙකට තියනවා. ඊළඟ වැඩටහන තියන කවද මාර්තු දාසය. සැත්තැම්බර් දාසය මාර් වේ සැත්තැම්බර් නේද අගෝස්තුත් පව වෙලාන. සැත්තැම්බර් දාසේ හ ඊළඟ. ටහන සැත්තැම්බ දාශය මතකද රි ලබන සෙනසුරාධන්නය වේ ඉළඟ සෙනසුරාධනය. එතකට පුංචි පුතාලගේ පාසලේ අසල් වැසි ගෙවල්වල යාළුවන්ටත් ඉන්න අයටත් මේ වැඩසටහන ගැන කියලා යාලත් මේ වැඩ සටහන්ට සම්බන්ධ කරගෙන මේ වටිනා පුංචි දහන් අවවාදන්නු සාසන, යාලගේ ජීවිතයටත් ලබල දෙන්න වාලත් කලයාන මිත්‍රත්තිෙන් උපකාර කරන්න උත්සහවත් වෙන්න ඕනි